අනුරයි අපි ටයි කෝඩ් දාලා ගියේ අර රතු ටයි එකයි කෝට් එකයි දැක්කම අපේ ධම්මික පෙරේර මහත්තයා වගේ මට සැකයකුත් තියෙනවා ධම්මික පෙරේර මහත්තයාද දන්නේ නැහැ ටයි එකයි කෝට් එකයි දුන්නේ කියලා හරි ලස්සනයි අනුර මහත්තයෝ අර ඩෙනිම ඇඳලා අර නවලා මේ අර පොකට් දෙක තියලා අර රැවුල තියලා අර අපරාධ විජේවීර මහත්තයාගේ උත්සාහය අපරාධයක විජේවීර මහත්තයා පුදුම උත්සාහයක් දර ජීවිතේ පවා දන් දීගෙන ජනතා විමුක්ති පෙරමුණ යම් ප්‍රතිපත්තියක් තුල ඉස්සරහට ආවා අනුර කුමාර සහෝදරයටත් අපිට කියන්න තියෙන්නේ දැන් අනුර කුමාර සහෝදරයා කතා කරන්නේ කටින්ද එහෙම නැතිනම් අනුර කුමාර සහෝදරයා කතා කරන්නේ වෙන තැනකින්ද අනුර කුමාර සහෝදරයා ගැන මට දුක නැහැ අපිට දුක නැහැ අර පව් විජිත හේරත් ඊයේ මාධ්‍ය සාකච්ඡාවේදී මූණ රතු වෙලා S2 ගිලා බහැලා ප්‍රශ්නකට උත්තර දී ගන්න බෑ ඤඤ්ඤුන් ඤුන්ුන් විතරයි විජිත හේර සහෝදරයාගෙන් එන්නේ ඇයි අනුර කුමාර සහෝදරයා කරන මේ වැඩවලට මුහුණ අනුර කුමාර සහෝදරයා එන්නේ නෑනේ මේ ප්‍රෙස් එක තියලා මේකේ කරුණු කාරණා ටික පැහැදිලි කරන්න එන්නේ විජිත හේරත්නේ ඉතින් විජිත හේරත් උත්තර නෑ දැන් පළවෙනි අපේ පන්ති පහේ දෙවෙනි පන්තිය තමයි ඉන්දියානු ව්‍යාප්තවාදය ඉතින් ඉස්සර මොකද්ද කිව්වේ බොම්බයි ලුණු ඉස්සර කිව්වේ බොම්බයි ලුණු කියලානේ එතකොට බොම්බායෙන් ගෙනාපු නිසා බොම්බයි ලුණු කිව්වා. බොම්බයි ලුණු කිව්වත් කට කපනවා කිව්වනේ. බොම්බයි ලුණු කිව්වොත් ඉතින් කට කපනවා කො ලොකු ලුණු කියාපන් කිව්වා. ඊට පස්සේ අපි ලොකු ලුණු කියන්න ගත්තා. මයිසූර් වලින් ගෙනාපු නිසා මයිසූර් පරිප්පු කියන්න එපා කිව්වා කට කපනවා කිව්වා. ඉන්දියානු ව්‍යාප්තවාදයත් එක්ක. එතකොට කැපුවා කට එහෙම. කඩේ මයිසූර් පරිප්පු තියෙනද කියලා වම අහක දැදලි පිය තියාගෙන ඉන්නවා. ඒ කාලේ JVP හෙන්චයියේ කැපුවා කටවල් එහෙම. මෙහෙම කැපුවා කටවල්. 88 89 මටත් හොඳට මතකයි කැපුවා කටවල්. ඉතින් එතකොට ඒක ඉලිවර වෙලා ලැජ්ජ නැතුව අර ඩෙනිම ගලවලා දාලා යනකොට ඇඳගෙන ගිහිල්ලා ඒක. VIP පරියන්තයෙන් තමයි හොරෙන් ගිහිල්ලා තියෙන්නේ. එනකොට මයික් ටික අල්ලපු නිසා හොරෙන් VIP පරියන්තයෙන් එන්න බැරි වුණා. අනිත් අය යනකොට VIP පරියන්තයෙන් ඒවා විගඩන් නාඩගම් වියදම්. දැන් බැසිල් රාජපක්ෂ මැතිතුමා අතින් ගෙවලා තේ ටිකට VIP පරියන්තය හරහා ඇවිල්ලිවලා එන අයට තේ ටිකක් දුන්නාට පස්සේ ඒක ගුවන් තොටුපොළ වියදමක්. ඒක VIP පරියන්තේ පාවිච්චි කිරීම මම බලනකොට අනුර කුමාර සහෝදරයා දැන් ගිහින් තියෙන්නේ ඩෙනිමයි අධික කමිසයයි නවාගෙන තමයි ගිහින් තියෙන්නේ. ඉන්දියාවෙන් බහිනකොටම ගලවලා දෙකම වීසි කරාලු. වීසි කරලා අර ධම්මික පෙරේර මහත්මයා දීපු කලිසමයි අර රතු ටයි එකයි තව වටින ටයි එකක් එක්ක ගණන් මිනුන් අහන්න කීයද කියලා ටයි එකයි අර කෝට් එකයි දාගෙන ගිහිල්ලා ඉන්දීය විදේශ කටයුතු ඇමතිවරයා හමු වෙනවා. ඉන්දීය විදේශ කටයුතු ඇමතිවරයා ඇඳලා ඉන්නෝ නේරු කිට් එක. එයාලගේ අභිමානය එයාලගේ ජාතිකත්වය නේරු කිට්ට කැඳලා ඉන්නෝ මේ සමාජවාදියාගේ ඇඟේ සමාජවාදයක් නැහැ ශ්‍රී ලංකීය ප්‍රෞඩත්වයක් නැහැ ශ්‍රී ලාංකීය අභිමානයක් නැහැ යුරෝපයට බැනබැන යුරෝපයට ගැතිකම් කර යුරෝපීය ඇඳුම ඇඳගෙන ගිහින් ඉවර වෙලා හරි ස්මාර්ට් කොල්ලෙක් විදිහට මම දැක්කත් ඒකත් කමන්නේ මහින්ද මහත්තයෝ වගේ හරියට කෙලෙන් ඉඳ දෙකට නැමුණනේ අනුර මහත්තයෝ ඉන්දියාවේ නායකයෝ ඉස්සරහා දෙකට නැමුණු භාෂාවේ ප්‍රශ්න අපි කාටවත් තියෙනවා දැන් චීන ජනාධිපති ඉංග්‍රීසියෙන් කතා කරන්නේ නැහැ නේ ඕස්ට්‍රේලියාවේ ජනාධිපති කතා කරන්නේ ඉන්නේ නැහැ නේ විවිධ ලෝක රටවල් වල ඉංග්‍රීසි එක ප්‍රශ්නයක් නෑ ඔබට ඉංග්‍රීසි භාෂාව පුළුවන් වීම හෝ බැරි වීම ඒක ශ්‍රී ලංකීය අභිමානයට ප්‍රෞඩත්වයට ගැටලුවක් කියලා හිතන්න එපා හැබැයි දෙකට නැමින එක ගැටලුවක් නේ අනුර සහෝදරයා දෙකට නැමෙන්න එපා කියලා අපි ඉල්ලනවා ඇමරිකාවේ තානාපති ඉස්සරහ දෙකට නැමුණා. ඊට පස්සේ ඇමරිකාවේ තානාපති ගාව ආපු අය ගාවත් දෙකට නැමුණා. ඉතින් ඒක නැමෙන එක අපේ රටට එච්චර ගැලපෙන්නේ නැහැ කියලා තමයි අපි විශ්වාස කරන්නේ. ඊළඟ අමුල් එකට ගිහින් ඉවරලා ඒ ප්‍රධානිය හමු වෙලා මේ බලන්න බලන්නකො කොන්දෙනුත් නැමිලා බෙල්ලෙනුත් නැමිලා බිම බලාගෙන මේ මිනිස්සු ඉන්න ප්‍රතාපවත්භාවය බලන්න. හරියට කෙලින් ඉඳගෙන hina වෙලා ඉන්දියාවේ තියෙන ඒ ගැම්ම පෙන්නගෙන තමන්ගේ අභිමාණයෙන් මේ ඉන්නෝ මේ අමුල්. අපේ උන්නේ හේ බලන්නකෝ රට ගන්න ඉන්න මේ රටේ තරුණ පිරිස මේ වගේ නායකයෙක්ද තෝරන්න යන්නේ. රටේ තරුණ පිරිස මේ බොරු මේ අමුල් එකට ගිහිල්ලා අපි අහනවා කරුණාකරලා අනුර සහෝදරයා මේ ගහපු කිව්සො මොකද්ද කියලා එළියට දෙන්න. අපිට කියන්න. දැන් ඔබගේ ආණ්ඩුවක් තුල අමුල් මේ ව්‍යාපාරය මේ ආයතනයේ ලංකාවට ගේනවද එන්න අවසර දෙනවද මොනවද දෙන්න බලාපොරොත්තු උනේ කොහොමද ඉඩම් දෙන්න බලාපොරොත්තු උනේ කතා කරේ මොනවද දැන් කියනවා විජිත හේරත් සහෝදරයා 50ට 50 දෙන්න අපි එකගයි දැන් මේ අමුල් එකේ මෙයා ගිහිල්ලා ඉන්නවා ලොක්කත් එක්ක මේ බලන්නකෝ මේ කඩාකප්පල්කාරී උන්නේ කල්ලකන්නේ જાතියක් කියන්නේ ඒකනේ මේ ඉන්නේ හැම දෙයකම පණින මේ කිසි මොලයක් බුද්ධියක් නැති මේ ඉන්න පුජ්‍යලයා මේ ඉන්නේ මෙයා ගිහිල්ලා ඉවරලා අමුල් සමාගමට බිලිදීම වහා නවත්තනවා කීලිවර වෙලා මේ මෙයා එදාම තමයි අපේ අනුර කුමාර සහෝදරයා මුල්ලක හමු වෙන්නේ. ඉතින් මේක පාරේ කෑ ගහනතු මේක සාධාරණයි කියලා හිතන වෙලාවකට මොකද මෙයා දැන් JVP නෙවෙයි අනුර කුමාර දිසානායක. දැන් ලාල්කාන්ත JVP තාම. දැන් ලාල්කාන්ත නිසා තමයි JVP ඡන්ද ටික රැකිලා තියෙන්නේ. ලාල්කාන්ත තවමත් ප්‍රතිපත්තිකරුකයි. ලාල්කාන්ත මේවට කතා කරන්නේ නැහෙනේ. ලාල්කාන්ත ටයිකෝට් අඳින්නේ නැහෙනේ. ලාල්කාන්ත දෙබිඩි පිළිවෙතක් නැහෙනේ කියලා දේ කෙලින්ම කියලා දිව්වනේ. ඒ නිසා දැන් ලාල්කාන්ත උඩට එනවා ලාල්කාන්ත සමග ඉන්න කණ්ඩායම තමයි මේ ඉන්නේ. ඒ අය දැන් මේ කිව්වේ කාටද අපිටද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාටද මේ කියන්නේ? මේ කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටද? මේ කියන්නේ පොහොට්ටුවේ අපිටද? නෑ. මේ කියන්නේ අනුර කුමාර දිසානායක එදා අමුල් සමාගමේ ඉන්නවා මෙහි ඉඳගෙන ලාල්කාන්තගේ කණ්ඩායම උද්ඝෝෂණය කළ කෑ ගහනවා අමුල් අපිට එපා කියලා. දැන් ඒ දෙගොල්ලොන්ගේ සටන ඒ දෙගොල්ලෝ තියාගන්න ඒක අපිට සටනක් නෙමෙයි. ඒක බොහොම පැහැදිලිව අනුර කුමාර සහෝදරයට මතක් කරනවා. ඇත්ත කියලා රට ගන්න. බොරු කියලා රට ගන්න එපා. බොරු කියලා රට ගත්තොතින් අපේ රටේ රජවරුන්ගෙන් පස්සේ මේ රටේ පාලනය දරා ගන්න බැරුව තිබුණු ප්‍රෙෂර් එකත් එක්ක දාලා ගියපු ඉතිහාසගත වෙච්ච ජනාධිපතිවරයා තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා. අනුර කුමාර දිසානායක මේ දෙබිඩි පිළිවෙත අනුගමනය කළ බැරි වෙලාවත් වෙන්නේ නැහැ ජීවිතේට, වෙන්නේ නැහැ ජීවිතේට, වෙන්නෙම නැහැ ජීවිතේට. බැරි වෙලාවත් හීනෙන් හරි ඔය ජනාධිපති සූට් එක ඇඳුතින් එහෙම ලංකාවේ මතක තියාගන්න පළවෙනි සිය දිවි නසාගත් தரமான பாடநெறிகளை வழங்கி வரும் அரசு அங்கீகாரம் பெற்ற அமேசான் காலேஜ் உயர்கல்வி நிறுவனம் கல்வி அமைச்சின் கீழ் TVEC-யில் பதிவு செய்யப்பட்டு பல பிரபலம் வாய்ந்த UGC பல்கலைக்கழகங்களுடன் 2009 முதல் சுமார் 15 வருடங்களையும் தாண்டி நடத்தி வருகின்றது. அமேசான் காலேஜ் மேலதிக தகவல்களுக்கு அலையுங்கள் 0314 386 126 அல்லது 0312 591 110 www.amazoncollege.lk. உடனுக்குடன் செய்திகளை பெற்றுக்கொள்ள UTV-யின் YouTube தளத்தை சப்ஸ்கிரைப் செய்து கொள்வதுடன் பெல் ஐக்கானை அழுத்தவும்.